අපි නිරන්තරයෙන් ප්‍රකාශ කළ කාරණය ඩෙල්ටා ප්‍රභේද පැතිරෙන රාජ්‍යයන් ක්‍රියාත්මක විය යුතු ආකාරය සහ ක්‍රියාත්මක වුණු ආකාරය ඔබට පුන පුනා අඛණ්ඩව අප වොයිස් ටියුබ් ඔෆ් පීපල් හරහා නිරන්තරයෙන් ගෙන ආවා. දැන් කොවිඩ් ව්‍යාප්තිය අතින් ගත් විට ඩෙල්ටා සැර වෛරස ප්‍රභේදය ව්‍යාප්ත වුණු තවත් 30 දිනක දිවයිනේ ප්‍රදේශ 14කින් හමු වීමත් සමග සමස්ත ශ්‍රී ලංකාවේ ඩෙල්ටා කොරෝනා ආසාදිතින්ගේ සංඛ්‍යාව 68 දක්වා ඉහළ යනවා. මේ 68 කියන්නේ අපි හොයාගත්ත PCR වලින් අහමු විදිහට ගත්තා. ඒ කියන්නේ මේ රට පුරා PCR කරලා නෙමෙයි මේ වාර්තාවුණු රෝගීන්ගේ සාම්පල් වලින් තමයි මේ 68ක් බවට පත් වෙන්නේ. යම් ආකාරයකින් අහමු පරීක්ෂණ පාදක කරගනිමින් සිදු වුණාද කියන කාරණය පිළිබඳ නිශ්චිත තොරතුරක් නැහැ. හැබැයි බොහොම පැහැදිලිව අපි දන්නවා පහුගිය කාලවකවානුවතුරදී PCR කළේ රෝහල් ගතව සිටින පාර්ශවීන්ට සහ ෆස්ට් කන්ටැක්ට් වලට පමණයි. දැන් ඔන්න මේ 68 දෙනා කොච්චර දුර ගිහින් දිනවද කියන දේ ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නැහනේ. කොළඹ දිස්ත්‍රික්කයේ කොළොන්නාව කොට්ටේ රත්මලාන අංගොඩ නවගමුව ගල්කිස්ස කැස්බෑව ගම්පහ දිස්ත්‍රික්කයේ රාගම මේගමුව මහභාගයේ කටුනායක සහ කලුතර දිස්ත්‍රික්කයට අදාළව බේරුවල යන ප්‍රදේශවලින් මේ රෝගීන් වාර්තා වී තිබෙනවා. මීට අමතරව දැන් මේ කොළඹ ටික විතරයි කිව්වේ. ගාල්ල මාතර දඹුල්ල වවුනියාව මුලතිව් ත්‍රිකුණාමල යන ප්‍රදේශවලින්ද ඩෙල්ටා කොරෝනා වෛරස ප්‍රභේදය ආසාදිත වුවන් හඳුනාගෙන තිබෙනවා. දැන් කොහොමද දැන් සැපද කියන කාරණය තමයි අපිට අහන්න තියෙන්නේ. මක් නිසාදයක් මේක රෝගීන් වැඩිවීම පිළිබඳ අතිශය සතුටු වීමක නෙවෙයි මේ කතා කරන්නේ. ඩෙල්ටා ප්‍රභේදයක් පැතිරෙන රාජ්‍යයන් ගත්ත ප්‍රිකෝෂන් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද පිළිබඳ අප පුන පුනා ඔබට කියනවා. මොකද රටක් විවෘත කර තැබීමේ ආර්ථික ප්‍රතිලාභ හොයනවා වගේම තමයි රටක ඩෙල්ටාව පැතිරී ගොස් විනාශයක් වුවොත් ඒ සඳහා දරන්න වෙන පිරිවැය මෙතකයි කියා නිම කරන්න බැරි වේවි. මේ වෙද්දී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අසාත්මිකතා සහ ප්‍රතිශක්ති වේද සහ සෛව ජෛල විද්‍යා අධ්‍යන අංශයෙන් තමයි මේ කාරණේ කියන්නේ. කොහොම වුණත් දැන් මේ වார்த்தාවට අනුකූලව තමයි මේ දේවල් වාර්තා වෙලා තියෙන්නේ. ඉතින් අපි කියනවා PCR ප්‍රමාණය ප්‍රමාණවත්ද? රටේ අනිකුත් රෝග ලෝකේ රටවල් කරන PCR ප්‍රමාණය සමග ප්‍රමාණවත්ද? ඩෙල්ටා ආසාදිතින් 68 දෙනෙකු සමාජයෙන් හම්බ වෙනකොට මේ ඩෙල්ටා සමාජය තුළ පැතිරීමේ වේගය මේ වෙද්දි ලෝකයේ හඳුනාගෙන තිබෙන්නේ අතිශය වේගවත්. ලෝක සෞඛ්‍ය සංවිධානයේ පවා කියන්නේ ඩෙල්ටා ප්‍රභේදයෙන් මුළු ලෝකයේම කොවිඩ් පැතිරී ආවි කියන කාරණේ. ඉතින් එවන් පරිසරයක් ඇතුළතදී ඩෙල්ටාවට වැඩිය අපි ලොකු ටෝක් දුන්න අපිට බොහෝම මතකයි. ඒ නිසා වසංගතයක් එක්ක රජෝ සෙල්ලම් කරන්න බෑ. මෙරට බොහෝ දේවල් එක්ක සෙල්ලම් කරන්න පුළුවන්. හැබැයි වසංගතයක් එක්ක කිසිම රජෙකුට සෙල්ලම් කරන්න බෑ. ඒක තමයි ඇත්ත කතාව. ඩෙල්ටා 68යි දැන් ඔන්න ඉතින් බුද්ධ්‍යංශ විසින් මෙහෙයුම් ආරම්භ කරලා තියෙනවලු. කොහොම වුණත් ඉතින් විවාහ මංගල උත්සවයට ප්‍රමාණයක් දුන්න අවසර අර මියුසිකල් ෂෝ තියන්න කට්ටිය ප්‍රෙස් එකක් තියලා අර බඩ ගැන හිතන්න එපා කියපු ලොකු ලොකු කතා කියපු අයත් හිටියානේ. කොහොම හරි තියලා අන්තිමේදී දැන් ඉන්ඩෝ ෂෝස් හෝ වේවා අපි දන්නේ නැහැ ඉදිරියේදී නුවර පෙරහැරත් පවත්වයිද කියලා. කොහොම හරි මේ තියෙන තත්වය උඩ අපිටත් ඕනේ මේ රට විවෘත කරගෙන ලස්සනට යන්න. හැබැයි සති දෙකක් වහනවා ආය අරිනවා වැඩේ අවුල් වෙනවා. ආය සති දෙකක් වහනවා ආය අරිනවා ආය අවුල් වෙනවා. එහෙම නෙමෙයි මේකට ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදයට අනුගතව වැඩපිළිවෙල දියත් කිරීම තමයි අත්‍යවශ්‍ය වෙන්නේ. කොහොම වුණත් ඔබ මම ඉන්න සමාජයේ ඩෙල්ටා 68